භික්ෂුවෝ වල්පල් නොදොඩති. ඔබ යන්නේ කොහේදයි යමෙක් අසන විට හුදෙක් අවක්ෂ දෙය පමණක් පවසමින් අල්ප ලෙස කතා කිරීම සඳහා කොස් පඬු සෙවීමට යනුවෙන් සරල පිළිතුරක් කියා දෙන්න. පඬු වලින් ඔබ කරන්නේ කුමක්ද කියා ඔවුන් තවදුරටත් විමසන විට ඒවායින් මගේ සිවුරු පඬු පවා ගන්නවා යයි හුදෙක් පවසා සිටින්න. නැතිව ආ මේ මම උම්පු මුං ආවල ඉඳලා දැනුයි ආවේ. මේ පළාතේ හොඳ කොස් පඬු තියෙනවා කියා මට දැනගන්න ලැබුණා. ඒ නිසා ඒ වයින් ස්වල්පයක් කැබලි වලට කපාගෙන පසුගිය සතිය තිස්සේම මසා නිම වී ඇති මේ සිවුරු පඬු පොවනවා. මොන තරම් අමාරු වැඩක්ද ළමයා? ගිය සුමානේ ඔබ කරමින් සිටියේ කුමක්ද? යනුවෙන් නොවේ. වල්පල් දෙඩවීම හා ප්‍රිය සංගමයේ යෙදීම පැවිදි පුද්ගලයන් විසින් නොකට යුතුය. මේ කියන්නේ ඔවුන් කිසිසේත්ම කතා නොකළ යුතු බව නොව ප්‍රයෝජනවත් හා අවශ්‍ය දේ පමණක් කතා කළ යුතු බවය. සවස් ජාමයේ වතුර ඇදීම, අතු ගෑම, දිය නෑම ආදිය නිමවීමෙන් පසු සක්මන් භාවනාවේ යෙදෙන භික්ෂූන්ගේ සිරෙප්පු හඬ හැරෙන්නට චාහිමිගේ අරණ්‍යයේ තුලින් වෙන කිසිම හඬක් නොඇසෙයි. උපදෙස් හා ඉගෙනුම සඳහා සතියකට එක්වරක් පමණක් රැස් වී නැවත පුහුණුවේ යෙදීම සඳහා භික්ෂූහු කෙලින්ම ආපසු අඩිති. එවැනි දිනවල සක්මන් මළු හොඳටම ගෙවී ගොස් තිබුණත් අද ඒවායේ දක්නට ලැබෙන පා සටහන් බොහෝ විට ගමේ සුනකයන් තැබූ ඒවාය. සුදුසු භාවනා මධ්‍යස්ථාන සොයා ගැනීම අතිශයින්ම අසීරු කාර්යයකි. බුදුතහම බොහෝ භික්ෂූන්ට සැබෑ පුහුණුවක් නැති ඉගෙනීම් සම්භාරයක් පමණි. මනස දියුණු කිරීමට වඩා කැලෑ හෙලිකෙලි කිරමින් පන්සල් ගොඩනැගීම් කෙරෙහි වැඩිපුර උනන්දුවක් සෑම තැනකම පවතී. පෙර කාලයන්හි තත්ත්වය මෙසේ නොවීය. භාවනා ගුරුවරයා සෝබා දහම සමග ජීවත් වූවා මිස කිසිවක් ගොඩනැගීමෙහි නොයෙදුනහ. වර්තමානයේ බොහෝ ගිහියන්ට සතුට ලැබීමේ එකම ආගමික ක්‍රියාව නම් ගොඩනැගිලි පූජා කිරීමයි. ඒ එසේ වූවාවේ නමුත් ආශ්‍රමයක් නැතහොත් පන්සලක් තිබීමේ පරමාර්ථය අප විසින් දැන සිටිය යුතුය. භික්ෂු නමකගේ කාර්යයෙන් 80%ක් හෝ 90%ක් ඇත්තේ තමන්ගේ පුහුණුව සඳහා වන අතර ඉතිරි කාලය ජනයාගේ හිතසුව පිණිස යෙදිය හැක. එසේ වුවත් ජනයාට ඉගැන්වීමේ යෙදෙන අය තමන්ගේම ප්‍රශ්නවලින් පීඩාවට නොපැමිණ තමාට තමන් කෙරෙහි පාලනයක් පවතින එනයින් අන්‍යයන්ටද උපකාර කළ හැකි පුද්ගලයන්ම විය යුතුය. ගුරුවරයා විසින් වරින් වර පවත්වනු ලබන දේශන ඔබේ සිතේ තත්ත්වය හා ඔබේ පුහුණුව මැන බැලීමට අවස්ථාවක් වෙයි. ඔහු උගන්වන කරුණු මත ක්‍රියා කිරීමද වැදගත් වෙයි. ඔබ තුලිනුත් ඒවා දැකගත හැකිද? ඔබ නිවැරදි ලෙස පුහුණුවන්නේහිද? නොයසේනම් යම් යම් වැරදි කරන්නේහිද? නිවැරදි දර්ශනයක් ඔබට තිබේද? මේවා ඔබ වෙනුවෙන් වෙනත් අයෙකුට කළ නොහැකිය. අන්‍යයන්ට සවන් දීමෙන් පමණක් සැකය දුරු කළ නොහැක. එයින් තාවකාලික ලෙසින් විශ්වාසය සමනය කිරීමට ඔබට හැකි වෙයි. එය නැවත පෙළඹවීම නිසා තවත් වැඩිපුර ප්‍රශ්න ඔබටම ඇති වෙයි. සැකය ඔබ විසින්ම සදහටම තුරන් කර දැමීම එය නැවත නොයෑම සඳහා තිබෙන එකම කෙළවර බවට වචන දෙකක් නැත. කැලෑ තුල ගෙවන කායික හුදකලාව සතිමත් බව වැඩිම පිණිස උපයෝගී කරගත යුත්තක් මිස එය හුදෙක් අපේ තනිපංගලමේ සිටීම සහ සැඟවී සිටීම සඳහා නොවේ. අපේ මනසින් හා සංස්කාරික ස්වභාවයන්ගේ ත්‍රිලක්ෂණයෙන් අප ගැලවී ගන්නේ කෙසේද? අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම භාවය සෑම තැනක සැබවින්ම පවතී. ඒවා අසූචි ගඳවැනිය. ගොඩවල් ලොකු හෝ කුඩා හෝ වුවත් ඒවායේ ඇත්තේ එකම ගඳක්මය.